මොඩාබේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පැහැදිලි අඩුපාඩු තියෙනවා. එතුමාව ගෙනාවේ මොකක් කියලාද? කිඹුල කනව කියද්දි තමයි දුන්නේ කාපිය කියලා. සුදු වෑන්නකින් ගෙනෙහිලා මරණවයි කියද්දි තමයි දුන්නේ මරාපිය කියලා. එහෙම හදන්න දුන්නේ කොළඹ හදපු නායකයා. මහින්ද ජනාධිපතිතුමාගේ යටතේ නොබිය වැඩ කරපු ලේකම්වරයා. රාජපක්ෂ රුධිරයේ තියෙන පුජ්‍යලයා. අපි හිතුව ඇවිල්ලා තකට තක වැඩේ දෙයි කියලා. බැලින්න මහානායක හමුදුරු වගේ උනානේ ඇවිල්ලා. ඔක්කොම කරා. එකක් කරේ නෑ. වැක්සීන් එක ගෙනාව අර කිව්වේ. මම දන්නේ මෙතුමා කිව්ව තුන්වෙනිය කියලා. තුන්වෙනිය නෙමෙයි හත්දිලව්වේ පළවෙනිය කියමු. ගැව්වා වැක්සීන්, නිරෝධායන මධ්‍යස්ථාන, නොමිලේ කන්න, 5000ව, අරව, මේව ඔක්කොම දුන්නා. පිකටින් කරන්නේ නේ උන්ට බත් පැකට් දුන්නා. බඩුමලු ඔය කියන්නේ බඩුමලු බඩුම තමයි දුන්නා. සේරම කරාර පිනේ පිප්පුවේ නෑනේ හත්තිලව්වේ. අපි දුන්නේ නෑ කියලා. අන්තිමට යා ධර්මීටියට බැන්දේ. පිනේ පිප්පුවේ නෑ. අපි කිව්වෝ ඕක අන්තිම වෙලාවේ හරි පුප්පන්නේ ජනාධිපතිතුමනි කියලා. මොන පිප්පිලා මෙන්න බඩු මෙහෙමමයි. මෙහෙම පොඩ්ඩක් කරපන්. මෙහෙම මේ බඩු මෙහෙමමයි. එතන තමයි වැරදුනේ. එතන තමයි කෙලවුනේ අපිට නේ. ඇත්ත කියන්න ඕන නේ. අපි දුන්නේ රජ පැටිය රජ කරලා ගැම්ම අරගෙන. එහෙමනේ අපි කැමති. අපිට මොකුත් ඕනේ නැහැ. ගමේ අපි ආසයිනේ කියන්නේ හඩේ අපි පොට්ටු කියන්නේ. ඒක කියන්න දුන්නේ නැහැ නේ අපිට. ඉතින් ගියා. එයා ගියා කියලා අපි නවත්තන්නේ. අපිටත් නොකිය එයා ගියේ. ඊට කලින් දවසෙත් ෆෝන් එකෙන් කතා කරලා සුගීසුරේ මෙන්න ඉන්නකොම ගත්ත ගමන් කොස්සේ හරි බැඩේ හරියන්නේ නැහැ. බඩු එනවා හතරමයි. පිස්සු මං ඔක්කොම තොරතුරු අරන්ගෙන බය නැතුව ඉන්නේ කිව්වා. අපි බය නැතුව ගෙදර හිටියා මුන්දා ගියානේ. ඔන්න වැරදුනා. ඒ වරදිනවා. ඒක නිවැරදි කරගන්න බැසිල් රාජපක්ෂ මහත්තයා කිව්වා. ඊළඟට පාර්ලිමේන්තුවෙන් ජනාධිපති කෙනෙක් ඕන කිව්වා. ඒ වෙලාවේ තිබුණේ ආර්ථික ප්‍රශ්නේ. ඒ වෙලාවේ තිබුණේ පාර්ත බැලලා ගහනව මරනව පීසනේ. ඒ වෙලාවේ පොලිං ඒ ටික බැලන්ස් කරගන්න මහින්ද මහත්තයා ඊට නම් ඕක දෙනවා කොහම හරි මහින්ද මහත්තයාට. එයාවත් එළියේ ගෝඨාභය මහත්තයගේ එයාවත් එළියේ තියලා. ඒ දින්න දීපන්කෝ මල්ල අයියට හරි උන්න දුන්නේ නැහැ. හිටියේ නම් අපි මොකක් හරි සුකුරුත්තමක් ගහනෝනේ අර ගැතුලේ. අර පාර්ලිමේන්තුවේ ඇතුලේ ඕක ගහගන්නේ නැහැනේ අපි එකේ කාරියට. ඊළඟට හිටියේ කා ඩලස් මහත්තයා ඒක ගිහිල්ලා අගමැතිපත් අනතුරටපත් කර නැද්ද මොකා? මොකා? පියානන්ගේ ආදරණීය කුරුබූටි පුතා. එයාවල් පුතා. එයා තමයි අගමැති අපේක්ෂකයා. කාගේද? අපේ ඩලස් කොයියගේ. අපිට දෙන්න පුළුවන් එයාට. ඉතින් අපි ඊළඟට බැලුවා හොඳම කෙනා රනිල් මහත්තයා. අපි ඒ වැඩේට එතුමාපත් කරගත්තා. එතුමාව ජනාධිපති කරා කියලා එතුමාට පොට්ටුව ලියලා දීලා නෑ. ඒක වරද්ද ගන්න එපා. රංග බණ්ඩාර හිටපු මන්ත්‍රීතුමා ඒක වරද්ද ගන්න එපා. අකිල විරාජ් කාර්යවසම් හිටපු ඇමතුමා ඒක වරද්ද ගන්න එපා. අපි ඒ වෙලාවේ වැඩේ කරා. එමේ කියලා අපි UMPI ඔක්කොම පොට්ටුවට එන්න කියලා ආරාධනා කරලා නෑ. එයාලට අපි එන්න කියන්නෙත් නෑ. අපි ඒකට යන්නේ නෑ. ඊළඟ ජනාධිපති වරුද අපි ඒක බලමු. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් මහත්තයයි කියලා පොදු එකගතාවෙන් ඇවිල්ලා මහලේකම්තුමා ලිඛිතව මත්සන් කරලා දුන්න වෙලාවට අන්න අපි රනිල් සරණං ගච්ඡාමි. අපි ඒ වෙලාව. හැබැයි නිකං හරි කිව්වොත් එහෙම දිලුන් අමුණුගම තමයි කියලා දිලුන් සරණං ගච්ඡාමි. එහෙමනේ අපි අපිට පක්ෂයක් තියෙනවානේ. අපිට පක්ෂයක් තියෙනවා. අපි කාගවත් අතකොළු නෙමෙයි. අපි එහෙම මේ ඕපපාතික නෑ. ගැව්වයි කියලා එහෙම වැටෙන්නේ නෑ. මං දැක්ක තව කෙනෙක් කියනවා පේන්න හිටියේ නෑ ගහනකොට හැංගිලා හිටියේ. අපි විතරක් නෙමෙයි ගහනකොට ඔක්කොම හැංගුණා. ඉතින් ගහනකොට රනිල් වික්‍රමසිංහ නායකතුමාත් ඒකෙදර හිටියේ නෑනේ. එහෙම තමයි ගහනකොට මොකක් හත්තිලවේ මේ මරන්නේදී මා මරාපාන් කියලා යනවා. එන මොඩෙක් වෙන්න ඕනනේ. ඒක ටික අඩියක් පස්සට ගන්නවා අඩි 10ක් ඉස්සරහට ගන්න. එහෙම තමයි අපි. එහෙම යන්න බෑ ඉස්සරහට. මේ වෙලාවේ පොඩි අඩියක් දෙක පස්සට අරගත් දැන් අපි වැඩි යනවා. ඒ නිසා එහෙම මේ පක්ෂ පාවදීගෙන පක්ෂේ ලියලා දීගෙන වැඳගෙන අනේ කියාගෙන එහෙම ජාතියක් මහින්ද රාජපක්ෂ මැතුමා ආදලා නෑ. කවුරු නැතත් කවුරු මොනවා කීවත් මේ රටේ මතක තියාගන්න වැටෙන වැටෙන තන තනිව නැගිටිය හැකි එකම පක්ෂය
ශ්‍රී ලංකා පදු ජන පෙරමුණ පමණයි කියන කාරණාව ඔබට මතක් කරනවා. ඒකේ අභිමානවත් ජාතිය ඔබ. ඒ අභිමානය ඔබේ හිතේ තියාගන්න. සාරගලේ ඉවරයි. දැක්කනේ අර දමිතක්කා. දමිතක්ක දැක්කනේ? ලක්කම්ම බේරගන්න අර අහන්නේ කොල්ලේ. මම එනගමුණු තාගෙන. කොල්ල අහනවා දමිතක්ක ලක්කම්මට අමාරුයි. මොකද මල්ලි? ඇයි ලක්කම්ම ලක්කම්ම? අර ගෝල් බේස් එකලක බේරගත්තේ ලක්කම්ම. මොන ලක්කම්මද මල්ලි? මන් දන්නේ යටිපඩි ලක්කම්ම කියන්නේ. මතක නෑ දමිතට. දමිතට මතක නෑ. දමිත දැන් රෙදි නෑනේ.